بسم الله الرحمن الرحيم අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙන් අල්හම්දුලිල්ලාහි ල්ලදි ලහු මා ෆිස් සමාවාති වමා ෆිල් අර්දි වලහුල් හම්දු ෆිල් ආඛිරා وَهُوَ الْحَكِيمُ الْخَبِيرُ يَعْلَمُ مَا يَلِجُ فِي الْأَرْضِ وَمَا يَخْرُجُ مِنْهَا وَمَا يَنْزِلُ مِنَ السَّمَاءِ وَمَا يَعْرُجُ فِيهَا وَهُوَ الرَّحِيمُ الْغَفُورُ وَقَالَ الَّذِينَ كَفَرُوا لَا تَأْتِينَ السَّاعَةُ قُلْ بَلَى وَرَبِّي لَتَأْتِيَنَّ إنكم عالم الغيب لا يعزب عنه مثقال ذرة في السماوات ولا في الأرض ولا أصغر من ذلك ولا أصغر من ذلك ولا أكبر إلا في كتاب مبين لِيَجْزِيَ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ أُولَئِكَ لَهُمْ مَغْفِرَةٌ وَرِزْقٌ كَرِيمٌ وَالَّذِينَ سَعَوْا فِي آيَاتِنَا مُعَاجِزِينَ أُولَئِكَ لَهُمْ عَذَابٌ مِّن رِّجْزٍ أَلِيمٍ සියලු පැසසුම් අල්ලාහ්ටය. අහස්වල සහ මහ පොළවේ සියලු දෑ ඔහුටය. පරලොවදී පැසසුම් හිමිවන්නේද ඔහුටමය. ඔහු සර්වඥය, සර්ව ප්‍රඥාවන්තය. මහ පොළව තුලට යන සහ එයින් පිටවන දෑ ඔහු දනි. අහසින් පහළවන දෑද එයට ආරෝහණය වන දෑද ඔහු දනි. ඔහු අපරිමිත දයාන්විතය, සර්වක්ෂමාශීලීය. අස්සා අත්නම් පරම හෝරාව අප වෙත නොඑළඹෙන්නේ ඇයිදැයි ප්‍රතික්ෂේප කරන අය විමසති. නොයසේය. ගුප්ත දෑ ගැන දන්නා මාගේ පරමාධිපතිගේ නාමයෙන් එය සැබවින්ම නුඹලා කරා පැමිණෙනු ඇත. අහස්වල හෝ මහ පොළොවෙහි හෝ පරමාණුක තරම් බැරති කිසිම දෙයක් හෝ ඊට වඩා කුඩා නැතිනම් විශාල කිසිම දෙයක් ඔහුගෙන් සැඟවිය නොහැකිය. එය පැහැදිලි ලේඛනයක සටහන් වී මිස නැතයි නබි මුහම්මද් පවසව. විශ්වාස කර යහකම් කළ උනට තිලින පිරිනැමීම පිණිස අස්සා අත්නම් පරම හෝරාව එළඹෙයි. ඔවුනට සමාවද උදාර බොජුන් දෑත. අපගේ වදන් නින්දාවට ලක්කිරීමට වෑයම් කළ වුනට ඔවුනට ඛේදජනක වේදනීය දඩුවම ඇත. وَيَوَالَّذِينَ أُوتُوا الْعِلْمَ الَّذِي أُنْزِلَ إِلَيْكَ مِنْ رَبِّكَ هُوَ الْحَقَّ وَيَهْدِي إِلَى صِرَاطِ الْعَزِيزِ الْحَمِيدِ وقال الذين كفروا هل ندلكم على رجل ينبئكم إذا مزقتم كل ممزق إنكم لفي خلق جديد أفترى على الله كذبا أم به جنة بَلِ الَّذِينَ لَا يُؤْمِنُونَ بِالْآخِرَةِ فِي الْعَذَابِ وَالضَّلَالِ الْبَعِيدِ أَفَلَمْ يَرَوْا إِلَى مَا بَيْنَ أَيْدِيهِمْ وَمَا خَلْفَهُمْ مِنَ السَّمَاءِ وَالْأَرْضِ إِنْ نَشَأْ نَخْسِفْ بِهِمُ الْأَرْضَ أَوْ نُسْقِطْ عَلَيْهِمْ كِسَفًا مِنَ السَّمَاءِ إن في ذلك لآية لكل عبد منيب නබි මුහම්මද් නුඹට නුඹගේ පරමාධිපති විසින් පහල කරනු ලැබූ දෑ සත්‍ය බවද එය සර්වබල සම්පන්න සර්ව ප්‍රශංසනීය අල්ලාහ්ගේ මාර්ගයට යොමු කරන බවද ඥානය දෙනු ලැබූ අය ඉඳුරා දනිති.
නුඹලාගේ සිරුරු ඉතා කුඩා කැබලිවලට බිඳී විසිරී සිටියදී සැබවින්ම නුඹලා අලුත් මැවීමක් වන්නේයයි ආරංචිය දෙන මිනිසෙකු නුඹලාට පෙන්වන්නේම් දැයි ප්‍රතික්ෂේප කරන අය කියති. ඔහු අල්ලාහ ගැන බොරුවක් මවා පාන්නේහිද? නැතහොත් ඔහුට පිස්සුද? නැත, පරලොව ගැන විශ්වාස නොකරන අය වේදනාවෙහිය. තවද දැඩි නොමගෙහිය. ඔවුන්ගේ ඉදිරිපසින් සහ ඔවුන්ගේ පිටුපසින් ඇති අහස සහ මහ පොළව ඔවුහු නොදකින්නෝද? අපට අභිමත නම් ඔවුන් පොළව තුලට කිඳා බස්සවන්නෙමු. නැතිනම් අහසින් කැබලි ඔවුන් මත වැටෙන්නට සලස්වන්නෙමු. සැබවින්ම මේ තුල අල්ලාහ වෙතට යොමු වන සෑම ගැත්තෙකු සඳහාම සංඥා ඇත. وَلَقَدْ آتَيْنَا دَاوُودَ مِنَّا فَضْلًا يَا جِبَالُ أَوِّبِي مَعَهُ وَالطَّيْرَ وَأَلَنَّا لَهُ الْحَدِيدَ أَنِ اعْمَلْ سَابِغَاتٍ وَقَدِّرْ فِي السَّرْدِ وَاعْمَلُوا صَالِحًا إِنِّي بِمَا تَعْمَلُونَ بَصِيرٌ ولسليمان الريح غدوها شهر ورواحها شهر وأسلنا له عين القطر ومن الجن من يعمل بين يديه بإذن ربه ومن يزغ منهم عن أمرنا نذقه من عذاب السعير සැබවින්ම අපි අපගෙන් දාවුද්ට වරප්‍රසාද දුනිමු. ඕ පර්වත ඔහු සමග ගුණගායනා කරා. තවද අපි ඒ අනම පක්ෂීන්ට දුනිමු. තවද අපි ඔහුට යකඩ මෘදු මොලොක් කර දුන්නෙමු. එමගින් සන්නාහයන් තනව්. තවද නියමිත මිම්මට අනුව පුරුක් තබව්. දාවුද්ගේ ජනෙයිනි, යහ වැඩ කරව්. නුඹලා කරන දෑ සැබවින්ම මම දකින්නෙමි. එමෙන්ම අපි සුලෙයිමාන්ට සුළඟද නතු කර දුන්නෙමු. එය උදය කාලයේ මසක දුරක් යන අතර සවස් කාලයේ මසක දුරක් යයි. තවද ඔහු වෙනුවෙන් උණු තඹ උල්පතක් ගලන්නට සැලැස්වීමු. ඔහුගේ පරමාධිපතිගේ අනින් ජින්නුන්ගෙන් ඔහු හමුවේ සේවය කරන්නන්ද අපි දමනය කර දුනිමු. ඔවුන් අතුරින් කවරෙකු අපගේ අනට පිටුපා ක්‍රියා කළේද ඔහුට ඇවිලෙන ගින්නේ රස විඳීමට සැලැස්වීමු. يعملون له ما يشاء من محاريب وتماثيل وجفان كالجواب وقدور الراسيات اعملوا آل داود شكرا وقليل من عبادي الشكور فلما قضينا عليه الموت ما دلهم على موته إلا دابة الأرض تأكل من سأته فلما خر تبينت الجن أن لو كانوا يعلمون الغيب ما لبثوا في العذاب المهين. ඔහු සුවිසල් මන්දිර ප්‍රතිරූප තටාක වැනි බඳුන් නිශ්චල බරති පිසින බඳුන් ආදී ඔහු පතන දෑ තනා දුනෝය. දාවුද්ගේ ජනෙයිනි, ගුණගරුකව යහ වැඩ කරව. මාගේ ගැත්තන්ගෙන් ස්තුතිවන්තයින් වන්නේ ස්වල්ප දෙනෙකු පමණි. තවද අපි ඔහුට එනම් සුලෙයිමාන්ට මරණය තීන්දු කළ අවස්ථාවේදී ඔහුගේ සැරයටිය සපමින් පොළොවෙහි සිටින දැව පණුවන් හැර ඔහුගේ මරණය ගැන කිසිවක් ඔවුන් එනම් ජින්නුන් දැනුවත් නොකොලෝය. ඔහු ඇද වැටුණු විට ඔවුන් ගුප්ත දෑ ගැන දැන සිටියානම් අප කීර්තිමත් දඩුව මෙහි රස විඳින්නට ඔවුනට සිදු නොවන්නේ යැයි ජින්නුන්ට පැහැදිලි විය.
لقد كان لسبأ في مسكنهم آية جنتان عن يمين وشمال كلوا من رزق ربكم واشكروا له بلدة طيبة ورب غفور فأعرضوا فأرسلنا عليهم سيل العرم وبدلناهم بجنتيهم جنتين ذواتي أكل خمط وأثل وشيء من سدر قليل ذلك جزيناهم بما كفروا وهل نجازي إلا الكفور සබා නගරයේ ජනතාවට තම ජනාවාසයෙහිම සංඥාවක් තිබුණි. දකුණු පස සහ වම් පස උයන් දෙකක් විය. නුඹලාගේ පරමාධිපති සපයාදී ඇති දැයින් අනුභව කරව. තවද ඔහුට ගුණගරුකවව්. පවිත්‍ර භූමියකි ක්ෂමාශීලී පරමාධිපතියාය. එහෙත් ඔවුහු පිටුපෑහ. එනිසා අපි වේල්ල කඩා දෙදරවා හැරීමෙන් ඔවුන් කරා ගං වතුර එව්වෙමු. තවද ඔවුන්ගේ උයන් දෙක වෙනුවට තිත්ත ගෙඩි හටගන්නා ගස්, පල මිදෙල්ල ගස් සහ මසන් පඳුරු කිහිපයක් සහිත උයන් දෙකක් ලබා දුනිමු. ඔවුන් ප්‍රතික්ෂේප කළ හේයින් අපි ඔවුන්ට මෙසේ පළ විපාක දුනිමු. ගුණමක් වන්ට හැර වෙනත් කිසිවෙකුට මේ අයුරින් අපි විපාක දෙන්නෙමුද? وجعلنا بينهم وبين القرى التي باركنا فيها قرى ظاهرة وقدرنا فيها السير سيروا فيها ليالي وأياما آمنين فقالوا ربنا باعد بين أسفارنا وظلموا أنفسهم فجعلناهم أحاديث ومزقناهم كل ممزق إن في ذلك لآيات لكل صبار شكور وَلَقَدْ صَدَّقَ عَلَيْهِمْ إِبْلِيسُ ظَنَّهُ فَاتَّبَعُوهُ إِلَّا فَرِيقًا مِّنَ الْمُؤْمِنِينَ وَمَا كَانَ لَهُ عَلَيْهِمْ مِنْ سُلْطَانٍ إِلَّا لِنَعْلَمَ مَنْ يُؤْمِنُ بِالْآخِرَةِ مِمَّنْ هُوَ مِنْهَا فِي شَكٍّ وربك على كل شيء حفيظ එමෙන්ම අපි ඔවුන් අතර සහ අප ආශිර්වාද කළ නගරයන් අතර පැහැදිලිව පෙනෙන ජනාවාස ඇති කළෙමු. තවද එහි ඔවුන්ගේ ගමන දුර ප්‍රමාණය අප සැලසුම් කර දුන්නෙමු. දිවා රාත්‍රී සම්පූර්ණ ආරක්ෂාවෙන් යුතුව මේ මාර්ගවල ගමන් කරවයි පැවසීමු. අපගේ පරමාධිපතියාණනි, අපගේ ගමන් මග අතර දුර වඩා දීර්ඝ කරන්නයි ඔවුහු ඉල්ලා සිටියහ. එබැවින් ඔවුහු තමන්ටම වරදක් කරගත්හ. එනිසා අපි ඔවුන් පුරාණ කතාබවට පත් කළෙමු. තවද ඔවුන් සහ මුලින්ම විසිරයාමට සැලැස්වීමු. සැබවින්ම ඉවසිලිවන්ත සහ ගුණගරුක සෑම අයෙකුටම මේ තුළ සංඥා ඇත. ඔවුන් ගැන ඉබිලිස් ඔහුගේ අපේක්ෂාව සත්‍ය බවට පත් කළේය. එනිසා විශ්වාසවන්තයින් පිරිසක් හැර සියලු දෙනාම ඔහු අනුගමනය කළහ. ඔහුට එනම් ඉබ්ලිස්ට ඔවුන් සම්බන්ධයෙන් කිසිම බලයක් නොතිබුණි. සිදු වූ සෑම දෙයක්ම එසේ සිදු වූයේ ඒ පරලොව ගැන සැකයක් ඇති අයගෙන් පරලොව ගැන විශ්වාස කරන්නේ කවුරුන්ද යන්න අප දැනගැනීම පිණිස හැර. නුඹගේ පරමාධිපති සෑම දෙයක් සම්බන්ධයෙන්ම සංරක්ෂකය. قُلِ ادْعُوا الَّذِينَ زَعَمْتُمْ مِنْ دُونِ اللَّهِ
لا يملكون مثقال ذرة في السماوات ولا في الأرض وما لهم فيهما من شرك وما له منهم من ظهير ولا تنفع الشفاعة عنده إلا لمن أذن له حتى إذا فزع عن قلوبهم قالوا ماذا قال ربكم قالوا الحق وهو العلي الكبير لاහෙර දෙවියන් ලෙසින් නුඹලා සිතන අය කැඳවව අහස්වල සහ මහ පොළොවේහි පරමාණුක තරම් බැරති දෙයක්වත් ඔවුන්ට අයිති නැත. තවද ඒ දෙකෙහි ඔවුන්ට කොටස්කරුවෝ කිසිවෙක්ද නොවේති. තවද ඔවුන්ගෙන් ඔහුට උදව් කරන්නෝද නොවේති නබි මුහම්මද් පවසව. ඔහු එනම් අල්ලාහ් කවරෙකුට අවසර දුන්නේද? ඔහු මිස ඔහුගේ සන්නිධානයේ මැදිහත් වීම ප්‍රයෝජනීය නොවන්නේය. ඔවුන්ගේ හදවත් වලින් බීතිය ඉවත් වූ විට නුඹලාගේ පරමාධිපති කීවේ කුමක්දයි මැදිහත් වන්නන්ගෙන් ජනයා විමසති. පිළිතුර සැබෑයයිද? ඔහු අති උත්කෘෂ්ඨයයිද? ඔහු අති මහත්යයිද? ඔහු කියති. قُلْ مَنْ يَرْزُقُكُمْ مِنَ السَّمَاوَاتِ وَالْأَرْضِ قُلِ اللَّهُ وَإِنَّا أَوْ إِيَّاكُمْ لَعَلَى هُدًى أَوْ فِي ضَلَالٍ مُبِينٍ قُلْ لَا تُسْأَلُونَ عَمَّا أَجْرَمْنَا وَلَا نُسْأَلُ عَمَّا تَعْمَلُونَ قُلْ يَجْمَعُ بَيْنَنَا رَبُّنَا ثُمَّ يَفْتَحُ بَيْنَنَا بِالْحَقِّ وَهُوَ الْفَتَّاحُ الْعَلِيمُ قُلْ أَرُونِيَ الَّذِينَ أَلْحَقْتُمْ بِهِ شُرَكَاءَ كَلَّا بَلْ هُوَ اللَّهُ الْعَزِيزُ الْحَكِيمُ أَحَسْ وَلِنْ سَحَمْ مَحَا پَلَوِنْ නුඹලාට පෝෂණය ලබා දෙන්නේ කවුරුදයි නබි මුහම්මද් අසව් අල්ලාහ් යයි කියව් නිවැරදි මාර්ගයේ නැතිනම් ප්‍රකට නොමැගෙහි සිටිනුවේ අපිද නැත්නම් නුඹලාද අප කළ වැරදි සම්බන්ධයෙන් නුඹලාගෙන් ප්‍රශ්න කරනු නොලැබේ තවද නුඹලා කරන දෑ ගැන අපගෙන්ද ප්‍රශ්න කරනු නොලැබේයි නබි මුහම්මද් පවසව් අපගේ පරමාධිපති අපව එකට එක් රැස් කර ඊන් පසුව ඔහු අප අතර නිවැරදිව විනිශ්චය කරයි. ඔහු අතිශ්‍රේෂ්ඨ විනිසුරුය, සර්වඥානීය. නුඹලා ඔහුගේ එනම් පරමාධිපතිගේ ආදේශයන් බවට පත් කර ඇති අය මට පෙන්වව්. නුඹලාට නොහැකිය. සර්වබලධාරී සහ සර්ව ප්‍රඥාවන්ත වන්නේ අල්ලාහ් පමණක් බව නබි මුහම්මද් පවසව්. وَمَا أَرْسَلْنَاكَ إِلَّا كَافَّةً لِلنَّاسِ بَشِيرًا وَنَذِيرًا وَلَكِنَّ أَكْثَرَ النَّاسِ لَا يَعْلَمُونَ وَيَقُولُونَ مَتَى هَذَا الْوَعْدُ إِن كُنتُمْ صَادِقِينَ قُلْ لَكُمْ مِيعَادُ يَوْمٍ لَا تَسْتَأْخِرُونَ عَنْهُ سَاعَةً وَلَا تَسْتَقْدِمُونَ نبي محمد سمست مانو سنحتي ويت شبارانچ دران ناسها انتر انگوان نالي سميسة අපි නුඹ නොඑව්වෙමු. නමුත් ජනයාගෙන් බොහෝ දෙනා ඒ බව නොදනිති. නුඹලා සත්‍යවාදී නම් මෙම ප්‍රතිඥාව කවදාදැයි ඔහු කියති. නුඹලාට ප්‍රතිඥත දිනයක් ඇත. එය පෑකින්වත් ඉක්මන් කිරීමට හෝ පමා කිරීමට නුඹලාට නොහැකිය. وَقَالَ الَّذِينَ كَفَرُوا لَن نُؤْمِنَ بِهَذَا الْقُرْآنِ وَلَا بِالَّذِي بَيْنَ يَدَيْهِ وَلَوْ تَرَى إِذِ الظَّالِمُونَ مَوْقُوفُونَ عِندَ رَبِّهِمْ يَرْجِعُ بَعْضُهُمْ إِلَى بَعْضٍ الْقَوْلُ
يقول الذين استضعفوا للذين استكبروا لولا أنتم لكنا مؤمنين قال الذين استكبروا للذين استضعفوا أنحن صددناكم أَنَحْنُ صَدَدْنَاكُمْ عَنِ الْهُدَى بَعْدَ إِذْ جَاءَكُمْ بَلْ كُنْتُمْ مُجْرِمِينَ මෙම කුර්ආනයේද ඊට පෙරදෑද අපි විශ්වාස නොකරන්නෙමුයි ප්‍රතික්ෂේප කරන්නෝ කියති. අපරාධකාරයින් ඔවුන්ගේ පරමාධිපති හමුවේ පෙළ ගස්වනු ලැබූ කල්හි ඔවුන්ගෙන් සමහරෙකුට දොස් පවරනු නුඹ දුටුවානම් එවිට නුඹලා නොවීනම් අප විශ්වාසිකයින් වන්නට තිබුණියැයි පීඩිත අය උඩඟුව සිටි අයට කියති. නුඹලා වෙත මඟ පෙන්වීම පැමිණි පසු අපි නුඹලා එයින් වැළක් වූයෙමුද? නැත, නුඹලාම වරදකරුවෝ වූවෝ යැයි උඩඟු වූ අය පීඩිත වූ අයට කියති. وقال الذين استضعفوا للذين استكبروا بل مكر الليل والنهار إذ تأمروننا أن نكفر بالله ونجعل له أندادا وَأَسَرُّوا النَّدَامَةَ لَمَّا رَأَوُوا الْعَذَابَ وَجَعَلْنَا الْأَغْلَالَ فِي أَعْنَاقِ الَّذِينَ كَفَرُوا هَلْ يُجْزَوْنَ إِلَّا مَا كَانُوا يَعْمَلُونَ وَمَا أَرْسَلْنَا فِي قَرْيَةٍ مِّن نَّذِيرٍ إِلَّا قَالَ مُتْرَفُوهَا إِنَّا بِمَا أُرْسِلْتُمْ بِهِ كَافِرُونَ وَقَالُوا نَحْنُ أَكْثَرُ أَمْوَالًا وَأَوْلَادًا وَمَا نَحْنُ بِمُعَذَّبِينَ قُلْ إِنَّ رَبِّي يَبْسُطُ الرِّزْقَ لِمَنْ يَشَاءُ وَيَقْدِرُ وَلَكِنَّ أَكْثَرَ النَّاسِ لَا يَعْلَمُونَ එසේ නොවේ. ඊට හේතුව අල්ලාහ් ප්‍රතික්ෂේප කරන ලෙසද ඔහුට සමානයන් තබන ලෙසද නුඹලා අපට අණ කරමින් නුඹලා දිවාරෑ අපට කළ කුමන්ත්‍රණයයි පීඩිත අය උඩඟු අයට කියති. තවද ඔවුහු දඩුවම් දකින විට සිතින් පසුතැවිලිවන්නෝය. අවිශ්වාසිකයින්ගේ ගෙලවටා අපි විලංගු දෙමුයෙමු. ඔවුන් කරමින් සිටි දෑට මිස ඔවුනට පළවිපාක දෙනු ලබන්නේද? අප යම් කිසි ජනාවාසයකට අනතුරු අඟවන්නෙකු යැවූ විට එහි ධනවත් අය නුඹලාට එවන ලද දෑ ගැන අපි විශ්වාස නොකරන්නෝ යැයි නොකියා මිස නැත. තවද අපි ධනයෙන්ද දරුවන්ගෙන්ද අධික වන්නන් වෙමු. අපි දඩුවම් කරනු නොලබන්නෝ යැයි ඔවුහු කීහ. මාගේ පරමාධිපති නියත වශයෙන්ම ඔහුට අභිමත අයට භෝග සම්පත් පතුරවන්නේය. තවද ඔහුට අභිමත අයට හකුළුවන්නේය. නමුත් ජනයාගෙන් වැඩි දෙනෙක් මේ බව නොදනිති. වමා අම්වාලුකුම් වලා අවුලාදුකුම් බිල්ලති තුකර්රිබුකුම් ඉන්දනා සුල්ෆා ඉල්ලා මන් ආමන වඅමිල සාලිහන් ෆඋලායික ලහුම් جزاء الضعف بما عملوا وهم في الغرفات آمنون والذين يسعون في آياتنا معاجزين أولئك في العذاب محضرون قل
إِنَّ رَبِّي يَبْسُطُ الرِّزْقَ لِمَنْ يَشَاءُ مِنْ عِبَادِهِ وَيَقْدِرُ لَهُ وَمَا أَنْفَقْتُمْ مِنْ شَيْءٍ فَهُوَ يُخْلِفُهُ وَهُوَ خَيْرُ الرَّازِقِينَ විශ්වාස කර යහකම් කළ අය මිස නුඹලාගේ ධනයද නැතහොත් නුඹලාගේ දරුවන්ද අපගේ සන්නිධානය සමීපයට නුඹලා ගෙන එන්නේ නැත. ඔවුනට ඔවුන් කරමින් සිටි දැයින් පලවිපාක දෙගුණයකි. තවද ඔවුහු ස්වර්ග මන්දිරවල සුරක්ෂිතය. අපගේ ආයාත් පරාජය කිරීමට දැඩි ලෙස වෑයම් කරන අය නම් ඔවුහු දඩුවමට අභිමුඛ කරන ලද්දෝය. මාගේ පරමාධිපති සැබවින්ම තම ගැත්තන් අතුරින් ඔහුට අභිමත අයට භෝග සම්පත් පතුරවන්නේය. තවද ඔහුට අභිමත අයට එය හකුළුවන්නේය. නුඹලා වියදම් කරන සියලු දෑ සඳහා ඔහු එයට පළවිපාක දෙන්නේය. සම්පත් දෙන්නන් අතුරින් ඔහු විශිෂ්ටයයි නබි මුහම්මද් පවසව. ويوم يحشرهم جميعا ثم يقول للملائكة أهؤلاء إياكم كانوا يعبدون قالوا سبحانك أنت ولينا من دونهم بل كانوا يعبدون الجن أكثرهم بهم مؤمنون فاليوم لا يملك بعضكم لبعض نفعا ولا ضرا ونقول للذين ظلموا ذوقوا عذاب النار التي كنتم بها تكذبون තවද ඔවුන් සියලු දෙනා එක් රැස් කරන දින මේ අයද නුඹලාට නැමදුම් කළෝයයි ඔහු එනම් අල්ලාහ් මලක් වරුන්ට කියන්නේ ඔබ සුවිසුද්ධය ඔවුන් හැර ඔබය අපගේ ආරක්ෂකයා නොයසේය ඔවුහු ජින්නුන් නමදිමින් සිටියහ ඔවුන්ගේ වැඩි දෙනෙක් ඔවුන් විශ්වාස කළෝ යැයි ඔවුහු එනම් මලක්වරු පවසති. අද දින නුඹලාගෙන් සමහරෙක් සමහරෙකුට උදව් කිරීමට හෝ හිංසා කිරීමට හෝ නොහැකිය. තවද නුඹලා ප්‍රතික්ෂේප කරමින් අපාගින්නේ දඩුවමේ රසවිඳිනුයි වැරදි කළවුනට අපි කියන්නෙමු. وإذا تتلى عليهم آياتنا بينات قالوا ما هذا إلا رجل يريد أن يصدكم عما كان يعبد آباؤكم وقالوا ما هذا إلا إفك مفترى وقال الذين كفروا للحق لما جاءهم إن هذا إلا سحر مبين وما آتيناهم من كتب يدرسونها وما أرسلنا إليهم قبلك من نذير وكذب الذين من قبلهم وما بلغوا معشار ما آتيناهم فكذبوا رسلي فكيف كان نكير අපගේ වදන් පැහැදිලිව ඔවුන්ට පාරායනා කරනු ලැබූ කලෙහි මේ නුඹලාගේ මුතුන් මිත්තන් නමදිමින් සිටි දෑවලින් නුඹලා වළක්වන්නට සිතන මිනිසෙකු මිස නැතයි ඔවුහු කීහ. මෙය එනම් කුර්ආනය ගොතනු ලැබූ බොරුවක් මිස නැතයිද කීහ.
තවද සත්‍යය ඔවුන් වෙත පැමිණි විට මෙය ප්‍රකට ඉන්ද්‍රජාලමක් මිස නැතැයි ප්‍රතික්ෂේප කරන්නෝ කීහ. තවද ඔවුන්ට අධ්‍යයනය කිරීම සඳහා කිසිදු ධර්ම ග්‍රන්ථයක් අපි ඔවුන්ට නොදුනිමු. නබි මුහම්මද්, නුඹට පෙර ඔවුන් වෙත අනතුරු අඟවන්නෙකු අපි නොඑව්වෙමු. තවද ඔවුනට පෙර සිටි අයත් මේ අයුරින්ම ප්‍රතික්ෂේප කළහ. තවද අප ඔවුනට ලබා දී තිබුණු දෙයින් 10න් පංගුවක්වත් මොවුන් ලබාගෙන නැත. එනමුත් මාගේ රසූල්වරුන් බොරුකාරයින් ලෙස ඔවුහු සැලකූහ. එනිසා මාගේ උදහස කොපමණ බිහිසුණු වීද? قُلْ إِنَّمَا أَعِظُكُمْ بِوَاحِدَةٍ أَنْ تَقُومُوا لِلَّهِ مَثْنَى وَفُرَادَى ثُمَّ تَتَفَكَّرُوا مَا بِصَاحِبِكُمْ مِنْ جِنَّةٍ إِنْ هُوَ إِلَّا نَذِيرٌ لَكُمْ بَيْنَ يَدَيْ عَذَابٍ شَدِيدٍ قُلْ مَا سَأَلْتُكُمْ مِنْ أَجْرٍ فَهُوَ لَكُمْ إِنْ أَجْرِيَ إِلَّا عَلَى اللَّهِ وَهُوَ عَلَى كُلِّ شَيْءٍ شَهِيدٌ මම නුඹලා උනන්දු කරවන්නේ එකම දෙයක් ගැන පමණයි. එනම් දෙදෙනා බැගින් හෝ තනිවම හෝ අල්ලාහ් උදෙසා නැගී සිටිනු. පසුව නුඹලාගේ සහචරයා තුළ සිහි විකල් වීමක් තිබේදැයි කල්පනා කරව. සැබවින්ම ඔහු මතු පැමිණෙන දරුණු දඩුවමක් ගැන නුඹලාට අනතුරු අඟවන්නෙකු මිස නැතැයි නබි මුහම්මද් කියනු. මම නුඹලාගෙන් කිසිදු කුලියක් නොඉල්ලමි. එසේ ඉල්ලා තිබුණා නම් එය නුඹලාටමය. මාගේ කුලිය අල්ලාහ් වෙත මිස නැත. සෑම දෙයක් ගැනම ඔහු සාක්ෂි කරවන්නේ යයි නබි මුහම්මද් පවසව. قُلْ إِنَّ رَبِّي يَقْذِفُ بِالْحَقِّ عَلَّامُ الْغُيُوبِ قُلْ جَاءَ الْحَقُّ وَمَا يُبْدِئُ الْبَاطِلُ وَمَا يُعِيدُ قُلْ إِنْ ضَلَلْتُ فَإِنَّمَا أَضِلُّ عَلَى نَفْسِي وَإِنْ اهْتَدَيْتُ فَبِمَا يُوحِي إِلَيَّ رَبِّي إِنَّهُ سَمِيعٌ قَرِيبٌ මාගේ පරමාධිපති මා තුල සත්‍යය පුබුදුවන්නේය. සියලු গুপ্ত දෑ මැනවින් දැන සිටින්නා ඔහු යයි නබි මුහම්මද් පවසව. සත්‍යය සම්ප්‍රාප්ත විය. තවද අසත්‍යය අතුරුදන් විය. තවද එය ආපසු නොපැමිණින්නේ යැයි නබි මුහම්මද් පවසව. මම නොමග වී නම් එම මාගේ නොමග යෑමේ වරද මා කෙරෙහිමය. මම යහමග ගියමි නම් මාගේ පරමාධිපති මට හෙළිදරව් කළ දෑ නිසාය. ඔහු සර්ව ශ්‍රාවකය, ඉතා සමීපයයි නබි මුහම්මද් පවසව. وَلَوْ تَرَى إِذْ فَزِعُوا فَلَا فَوْتَ وَأُخِذُوا مِنْ مَكَانٍ قَرِيبٍ وَقَالُوا آمَنَّا بِهِ وَأَنَّ لَهُمُ التَّنَاوُشَ مِنْ مَكَانٍ بَعِيدٍ وَقَدْ كَفَرُوا بِهِ مِنْ قَبْلُ وَيَقْذِفُونَ بِالْغَيْبِ مِنْ مَكَانٍ بَعِيدٍ وَحِيلَ بَيْنَهُمْ وَبَيْنَ مَا يَشْتَهُونَ كَمَا فُعِلَ بِأَشْيَاعِهِمْ مِنْ قَبْلُ إِنَّهُمْ كَانُوا فِي شَكٍّ مُرِيبٍ نَبِي مُحَمَّدْ اون وِكْشِبْتَ وِي سِتِنُو نُبَ دَكِنِّي نَمْ එවිට ඔවුනට ගැලවී යාමට නොහැකි වන අතර සමීප තැනකින් ඔවුහු හසු කරගනු ලබති. අපි එය, එනම් අල් කුර්ආනය විශ්වාස කරමුයි ඔවුහු කියති. එහෙත් ඔවුන් වෙතින් ගිලිහි බොහෝ දුර ගිය දෙයක් ඔවුන් ලබා ගන්නේ කෙසේද? මීට පෙර පවා ඔවුහු එය අවිශ්වාස කළහ. සැබෑ ඥාණයට බොහෝ දුර වූ গুপ্ত දෑ ගැන තර්ක කළහ.
එවිට ඊට පෙර ඔවුන් වැනි අයට කලාක් මෙන් ඔවුන් අතරද ඔවුන් ආශා කරන දෑ අතරද ආවරණයක් කරන ලදී. සැබවින්ම ඔවුහු මහත් සැකයෙහිය.